කොරන වෛරසක හැදිලතියෙන්නේ විවිධ පදාර්ථවලින් උදාහරණයක් වසයෙන් ගත්තොත් ප්‍රෝටීන් ඒවගේ එක වටේ ආවරණයට තියන ලිපිඩවලි. දැන් කොරන වෛරසිකයේ අපි අවත් කරගන්න කියලා අතහෝදන්න නිකං වතුරින් ඇල්ලුවොත්තේම ඒ කොරන වයිසේ විනාස වෙන්නේ නැහැ මොකදේක ආවරණයක් තිය නො ලිපිඩවලි. දැන් මේ ලිපිඩ කියල කියන්නේ තෙල් වයි බලමු වතුරවලට තෙල් මිශ්‍ර කරහ මොකද වෙන්නේ කියලා. කිසිම දෙයක් වෙන්නේ නැහැ තෙල් ටික පාවෙනවා. දැන් මේකට අපි සබන්දීරයක් හෝ සබන් කොටසක් අපි එකතුරොත් එහෙම ඉතා සුළු වේලාවකදී මේ තෙල් සහ ජලයකට මිශ්‍ර වෙනවා. මොකද්ද මේකේ තියෙන විද්‍යාත්මක පදනම? සබන් වල තියෙනවා ඒවේ අණුකවල කොටස් දෙකක්. එක කොටසක් වතුර වලට ආකර්ෂණය කරනවා අනිත් කොටස තෙල් වලට ආකර්ෂණය කරනවා. මේ නිසා තෙල් සහ වතුර තියෙන ද්‍රාවණයකට සබන් වැටිච්ච ගමන් මේක වතුරේ දිවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විද්‍යාත්මක කාරණය තමයි කොරෝනා වෛරස් එක විනාශ කරන්න සබන් පාවිච්චි කරන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. දැන් බලමු සබන් මිශ්‍ර වුණාම මොකද වෙන්නේ කියලා. මේකේ වටේ තියෙන මේ වෛරස් එක වටේ තියෙන ලිපිඩ කොටස ඉවත් වෙලා ගිලා වෛරස් එක බිඳී යනවා. ඒ නිසා වෛරස් එක විනාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අත හොදනකොට සිංක් එකෙන් එක පොළවට ආරක්ෂිතව යනවා. ඉතින් මෙන්න මේ වෛරස් එක විනාශ කරන්න තියෙන රසායනික වැඩගත්කම තමයි සබන් වල තියෙන්නේ. මේක නිකම් බෑ තප්පර 20ක්වත් හොදන්න ඕනේ. දැන් මේ තප්පර 20 ඇයි වැදගත් වෙන්නේ කියන එක අපි රාමෝලින් පෙන්නන්නේ. දැන් වතුර වලින් හේදුවාම එවැනි වෛරස් තියෙන ද්‍රාවණයක් අතෙන් ගිලිර යන්නේ නැහැ. දැන් තප්පර 5ක් තප්පර 10ක් වගේ කාලයක් සබන් දාලා හේදුවත් ඒත් යන්නේ නැහැ. හැබැයි තප්පර 20ක් විතර අපි සබන් දාලා හොඳට අත් සේදුවොත් එහෙම අපිට දැන් බලන්න පුළුවන් මේ UV ආලෝකනේ ප්‍රතිපල හැටියට මේක සම්පූර්ණයෙන්ම වත් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇල්කොහොල් පාවිච්චි කිරීමත් අනුමත කරනවා. ඇල්කොහොල් මිශ්‍රද ද්‍රාවණයක්. ඒකෙදිත් වෙන්නේ මේකමයි. මේ තියෙන ලිපිඩ ආවරණය ඉවත් කරලා දානවා. එමගින් වෛරසය විනාශ කරනවා. හැබැයි මතක තියාගන්න ඇල්කොහොල් 60%ක්වත් අඩු ගන්න ප්‍රසන්ටේජ් තියෙන්න ඕනේ. ඒ වගේම පිරිසිදු දෑතක් වෙන්න ඕනේ දූවිලි නැති. දැන් දූවිලි තැවරලා තියෙනවා නම් මේ ඇල්කොහොල් වලින් හොදලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අනිවාර්යයෙන්ම නැවත සබන් දාලා අත හොදන්න ඕනේ. ඒ නිසා ඇල්කොහොල් වලට සබන් තමයි වඩා වැදගත්. සබන් කොම ඕනම සබන් జాතියක්. ඒකට ඇන්ටිබැක්ටීරියල් සබන් වෙන්න ඕනේ නැහැ. දැන් මෙතන තවත් වැදගත් දෙයක් තමයි මේක අත සේදීමත් යම්කිසි පීවරන් ගණනාවකට අනුව ක්‍රමානුකූල කරන්න ඕන එකක්. පළමුව අපි හොඳට අත තෙමා ගන්න ඕනේ. ඊට පස්සේ සබන් ද්‍රාවණයක් හෝ සබන් කැටයකින් එක අපි සබන් ප්‍රමාණයක් තවර ගන්න ඕනේ. හොඳට අත්ල තුල පිරිමැදලා පෙන මතු කර ගන්න ඕනේ සබන්. ඊට පස්සේ දෙය අත්ල දෙපැත්ත ඇඟිලි කරුවස්සේ හොඳට පිරිමැදෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ අපි ගත්තොත් එහෙම අතේ විවිධ කොටස් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එමේ ඇඟිලි තුඩු අස්ස මෙන්න මේ වගේ අත් දෙකකට තියලා දෙපැත්තට කරකවලා සම්පූර්ණයෙන්ම ඇඟිලි තුඩු සුද්ධ කරන්න වෙනවා. ඒ වගේම මහපට ඇඟිල්ල සම්පූර්ණයෙන්ම අනිත් අත් වලින් කරකවලා සුද්ධ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඇඟිලි තුඩු මේ වගේ අල්ලමට පිරිමැදලා ඒ නියපොතු අස්සේ තියෙන විස බීජත් ඉවත් කරන්න ඕනේ. දැන් තප්පර 20 ගත වෙලා අවසානයි. දැන් හොඳට ගලා යන ජලයෙන් සෙවදුවාම මේ සිංක් එකේ හරහා අදාළ වෛරස් ටික විනාශ වෙලා යන්නේ. වෛරස් ගැලවිලා යනවා නෙවෙයි විනාශ වෙලා යන්නේ. එතකොට අපි ටැප් එක වහනකොටත් පරිස්සම් වෙන්න ඕනේ ඒක ස්පර්ශන වෙන ආකාරයෙන් කරන්න. දැන් ඇයි මෙහෙම කරන්න ඕනේ වෙන්නේ? දැන් මේක තේරුම් ගන්න ඕනේ. හිතන්න වෛරස් එක වැළඳිච්ච කෙනෙක් කැවිසුමක් ඇරියොත් ඔහු කිවිසුම අරින සුපුරුදු විදියට අත්ල තියලා. එතකොට ඒක වාතයට පැය කිහිපයක් නිරාවරණය වෙනවා. හැබැයි අතේ තව පැය කිහිපයක් මේක රැඳෙනවා. ඒ අතරතුර රෝගීලා යම් කිසි මේසයක් හෝ මොනවා හරි දෙයක් අපි ඇල්ලුවොත් එහෙම ඒ අල්ලපු සර්ෆස් එක නැත්නම් කියන මතු පිට උඩ දවස් දෙන්න ගණනාවක් මේක තියෙන්න පුළුවන්. පුජ්‍යයන් කීප දෙනෙකුට මේක ස්පර්ශ වෙන්න පුළුවන්. ඒ ස්පර්ශයත් එක්කම ඒ අපි නොදන්න කොහෙවත් සම්බන්ධයක් නැති පුජ්‍යලිගේ අතට මේක ගිහිල්ලා ඒක නා තම කෙනට අත දෙනකොට ඒ අනිත් පුජ්‍යලට මේක ගියා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. හිතන්න ඔබ සුපර් මාකට්ට ගියා කියලා. සුපර් මාකට්ට ගිහිල්ලා ඔබ ඒ කාඩ් එකක් තල්ලු කරන් යනකොට ඒ කාඩ් එකෙත් මේක තැවරෙනවා. ඔබ මුදල් දෙනකොට ඒ මුදල් වලත් මේක තැවරෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ මේ මුදල් ගණදුණු කරන ගණතුණු ලබන්න මේ අතින් අතට හුමාරු වෙනවා. ඒ විතරක් නෙමෙයි සුපර් මාකට්ටේ ගිහිල්ලා ඔබ අතින් අල්ලපු ඒ ද්‍රව්‍ය තව කෙනෙක් ඇල්ලුවොත් එහෙම එයාගේ අතරත් වෙනවා. ඉතින් මේ ආදී වශයෙන් අපි කියන්නේ කොරෝනා වෛරස් එක ව්‍යාප්තියේදී
වැදගත්ම කාරණයක් තමයි මේ දෙයත් පිරිසුදු කිරීම. දැන් ඔබට මේ රූප රාමය පේනවා, ඔබ සමහරලාට ඔබගේ බෑග් එක දිගාරිනවා, ඒ බෑග් එකේ මොන හරි දේවල් දානවා. ඒතර ඒ බෑග් එක ඇල්ලීම නිසා බෑග් එකටත් ඒ වෛරස් එකතු වෙන්න පුළුවන්. මේක දින ගණනාවක් තියෙනවා. ඒතකොට මේ 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 විශේෂයෙන් ප්ලාස්ටික් වල. ඒතර මේ බෑග් හුඟක්කට පාවිච්චි කරන ප්ලාස්ටික් නැත්තම් අපිගත් පොලිතින්. ඒතර මේ බෑග් මතු පිට මේව රැඳුණාන් පස්සේ දින ගණනාවක් තිස්සේ වාහකයෙක් හැටියට මේ උපකරණ පරිහරණය වෙන්න පුළුවන් පුජ්‍යලයන් අතර. ඒ නිසා අතසේදීම කියන එකේ වැදගත්කම ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. තවදුරටත් මේ රූප රාමුව පෙන්වන්නේ ඔබ ගෙදර ගිහිල්ලා ඔබගේ දොරඟුළු අරින්ද වහන්ඳ, ඒ විතරක් නෙමෙයි සමහරලාට වීදුරු අල්ලනවා ඔබ. ඒ වේදිත් ඔබ වෛරස් එක ගැතන ස්පර්ශ වෙනවා. ඒ වගේම වෙන කෙනෙක් එක ස්පර්ශ කරලා තිබ්බනම් ඔබ ඒක අතර එනවා. මේ සියලුම කාරණා අපිට නිවාරණය කරගන්න පුළුවන් ඉතාමත්ම සරල විද්‍යාත්මක ක්‍රමය තමයි හොඳින් තප්පර 20ක් සබන් දාලා අතසේදීම. මේක අත්‍යවශ්‍යයි. මේක අපිට කරන්න පුළුවන් දෙයක්. මේකට මුදලක් කියන්නේ නැහැ. රටක් ජාතියක් හැටියට අපේ රටින් කොරෝනා වෛරස් එක ඉවත් කිරීම සඳහා ඔබ සැම දෙනාම කළ යුත්තේ ඉතාම මේ සරල මෙන්න මේ අත්සේදීම, නිකන් නෙවෙයි තප්පර 20ක් සබන් දාලා අත්සේදීමයි.